ආයිබෝවන් දුවේ පුතේ, අද අපි කතා කරන්න යන්නේ 10 11 ශ්‍රේණිවල දුවා දරුවන්ට සිංහල විෂයට નિયમિત සාහිත්‍ය ග්‍රන්ථයේ එන කාව්‍ය නිර්මාණ පිළිබඳව ඇගයීමක් රසාස්වාදයක් කරන්නට. ඉතින් එහි ආරම්භයක් හැටියට ඔබට નિયમિત ජනකාව්‍ය විශේෂයක් වන කුරහන් කවි නැත්තම් කුරක්තං කවි කුරහන් ඉසිමුව කලුවර බලාලා කියන ඒ මාතෘකා පාඨය යටතේ එන කුරහන් කවි පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. මෙතනදී අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා ජන කවිය පිළිබඳව කරන හැඳින්වීමක් සහ ඒ හැඳින්වීමට නිදර්ශන හැටියට මේ කුරහන් කවි පාවිච්චියට ගන්න. යම් ජාතියක යම් ජන කොට්ටාසයක එමත් නැත්නම් ජන වර්ගයක විශිෂ්ටත්වය මැනෙන එක් ප්‍රධාන දර්ශකයක් වෙන්නේ කවිය. කවියක් ආස්වාද කරන්නට පුළුවන් සංවේදී මනසක් තියෙන හිතක් තියෙන ජාතියක් ශ්‍රේෂ්ඨයි. සිංහල කවිය කියන්නේ ජාතියක් ශතවර්ෂ ගණනාවක් ශ්‍රේෂ්ඨත්වයට පත් කළ නිර්මාණ විශේෂයක්. ක්‍රිස්තු පූර්ව 2 සියවස තරම් ඈත ඉමකින් ආරම්භ වෙන සිංහල කවිය අධ්‍යතනය දක්වා අඛණ්ඩ ප්‍රවාහයක් ලෙස ගලා ඇවිත් තිබෙනවා. ඒ අතින් සිංහල කවියට සම කරන්න පුළුවන් වෙනත් සම්ප්‍රදායන් ලෝකේ නොතිබෙන්නට පුළුවන්. සිංහල කවිය වෙනත් ලෝක කාව්‍ය සම්ප්‍රදායන් වගේම මූලික සම්ප්‍රදාය ద్వයකට නැත සම්ප්‍රදාය දෙකකට බෙදෙනවා. පළමු වෙන්න තමයි විදග්ධ සම්භාව්‍ය කාව්‍ය සම්ප්‍රදාය කියලා අපි කියන්නේ. විදග්ධ සම්ප්‍රදාය කියන්නේ උගතුන් අතර හැදෙන වැඩෙන උගතුන් අතින් පෝෂණය වන සම්ප්‍රදාය. දැන් සිංහල කවිය සැලකිල්ලට ගත්තොත් අපි දන්නවා අනුරාධපුර අවධියේ ඉඳලා අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, කුරුණෑගල, ගම්පොළ, කෝට්ටේ කියන මේසා දීර්ඝ කාල පරිච්ඡේදයක් තුල වැඩමින් ආ සිංහල කවිය ඒ විදග්ධ නිර්මාණ සමුච්ඡය සම්භාව්‍ය කවිය හැටියට අපි සලකනවා. මුව දෙව්දාවත, සසදාවත, කෞසලුෂින, කාවිශේකරය, ගුත්තිලය, මයුරතිසර පරවි සැලලිහිණි ගිරාහංස කෝකිල වගේ සංදේශ කාව්‍ය මේ සියල්ලම අයිති වෙන්නේ ඒ විදග්ධ සම්ප්‍රදායට. අනෙක් සම්ප්‍රදාය තමයි සාමාන්‍ය ජනතාව අතර හැදෙන වැඩෙන ජන කාව්‍ය සම්ප්‍රදාය. සාමාන්‍ය ජනතාව අතර හැදෙමින් වැඩෙමින් අර විදග්ධ සම්ප්‍රදායෙන් පැහැදිලිව වෙනස් වෙන පැහැදිලි ආකාරයකින් වෙනස් ලක්ෂණ වලින් යුක්ත ඒ කාව්‍ය සම්ප්‍රදායට අපි කියනවා චූල කාව්‍ය සම්ප්‍රදාය නැත්තම් ජන කාව්‍ය සම්ප්‍රදාය කියලා. අපි කියපු විදග්ධ කාව්‍ය සම්ප්‍රදායයි ජන කාව්‍ය සම්ප්‍රදායයි අතරේ තියෙන වෙනස ලක්ෂණ කිහිපයක් ඔස්සේ හඳුනා ගන්නට බලමු. පළමු වෙන්න තමයි වස්තු විෂය. කවර කලා නිර්මාණයක් වුණත් බිහි වෙන්නේ කිසියම් අත්දැකීමක් අනුභූතියක් නැත්නම් වස්තු විෂයක් පාදක කරගෙන. දැන් විදග්ධ කවීන් තමන්ගේ නිර්මාණවලට වස්තු කරගත්ත අත්දැකීම් හා ජන කවියා තමන්ගේ නිර්මාණවලට වස්තු කරගන්න අත්දැකීම් අතරේ වෙනසක් තියෙනවා. ජන කවියා තමන්ගේ නිර්මාණවලට වස්තු කරගන්නේ තමන්ගේ ජීවිතය හා බැඳුණු අව්‍යාජ අත්දැකීම්. රෑ පේන පැල් රකිද්දි, කමතෙදි, කෙතේදි, එහෙම නැත්නම් තමන්ගේ නිවසේදි, ජන සමාජය තුළදී ඒ සාමාන්‍ය ජනයා අත්විඳින අත්දැකීම් තමයි කවි හැටියට ප්‍රකාශයට පත් වෙන්නේ. ඒ අත්දැකීම් අතරේ තමන් විඳින සුවසොම්නස් වගේම දුකදොම්නස් තියෙන්නත් පුළුවන්. ඉතින් මේ කවර අත්දැකීමක් වුණත් අව්‍යාජ ස්වරූපයෙන් නිරූපණය කිරීම තමයි ජන කවියේ කැපී පෙනෙනම ලක්ෂණය. දැන් අපි මේක පැහැදිලි කරගන්න කුරක්කම් කවි වලින් උදාහරණයක් අරගමු. කුරක්කම් වගාව කියලා කියන්නේ ආරම්භයේ ඉඳලා අවසානය වෙනකම්ම අතිශය කර්ණකටුක ජීවන අත්දැකීම් වලට මුහුණ දෙන්නට වෙන වගාවක්. මහා විශාල කැලෑවක් එලිපෙහෙලි කරලා ඒක හේනක් බවට පත් කරලා ඒ හේනේ කුරහන් බීජ ඉසලා කුරහන් කිරිවැදිලා කුරහන් පැහිලා අස්වැන්න නෙලා ගන්න
කන් මේ කාල සීමාව මේ කාල පරාසය ඇතුලේ කුරහන් ගොවියා අත්විඳින්නේ ඛේද වාචකයක්. අප්‍රමාණ දුක දෝමනස්සවලට මුහුණ දෙමින් කඳුළු දහඩිය එක්ක ගෙවෙන මේ වගාව ජන කවියා ඊටාම අව්‍යාජ ස්වරූපයෙන් නිරූපණය කරනවා. බලන්න මේ කුරක්කම් කවිය දිහා. දුරුතු මහේ කවියට අනුව කුරහන් වගාවේදී කුරහන් ගොවිය අත්විඳින ඒ කර්ණකටුක අධ්‍යක්ෂින් සම්භාරය අන්තර්ගත වෙනවා. දැන් බලන්න දුරුතු මහේදී තමයි මේ ගොවිය කැලයට වදින්නේ. කැලේ කපලා කොටලා හෙන සකස් කරන්න පටන් ගන්න දුරුතු මාසේ. දුරුතු මාසය කියන්නේ සීතල මාසයක්. ඒ මාසය සාමාන්‍යයෙන් අනෙක් ඒවාට වඩා ගොවියෙකුට කටුක වේදනාව ගෙන දෙන මාසයක්. ඊට පස්සේ මාසයක් විතරම මේ කැලේට වැදිලා කැලේ වල් කොටනවා. ඊට පස්සේ තමයි මැදින් මහේදී තමයි මේ කැලේ ගිනි තියන්නේ. දැන් ගිනි තියලා මේ විදිහට තමයි කුරහන් බීජය සින්නේ. ඉතින් මේ කාල සීමාව තුළ ගොවිය මුහුණ දෙන ඒ කටුක අත්දැකීම් මේ ඇතුලේ බොහොම අපූර්වට කියවෙනවා. ඊළඟට දැන් ජන කවිය මේ විදිහට තමන්ගේ නිර්මාණවලට වස්තු කරගන්නේ තමන්ගේ ජන ජීවිතයත් එක්ක බැඳුණු තමන්ගේ ජීවිතයට ඊටම සම්බන්ධ වෙච්ච අත්දැකීම්. ඒ නිසා ජන කවිය තියෙනවා අර විදග්ධ කවිය නැති ව්‍යක්ත සම්ප්‍රදාය නැති කිසියම් විදිහක අව්‍යාජ ස්වરૂපයක්. මේක කවියකට කාව්‍ය සම්ප්‍රදායකට අවශ්‍යම වෙන දෙයක්. ඊළඟට ජන කවියත් එක්ක බැඳුණු අනෙක් ලක්ෂණය තමයි භාෂාව. දැන් අපි දන්නවා කවියෙක්ගේ මාධ්‍ය භාෂාව චිත්‍ර ශිල්පියා වර්ණවලින් කරන දේ, සංගීතඥයා නාදවලින් කරන දේ, නර්තන ශිල්පියා අභිනයෙන් කරන දේ කවිය කරන්නේ වචන නැත්තම් භාෂාවෙන්. එතකොට අර විදග්ධ සම්ප්‍රදාය නිර්මාණවල භාෂාවයි ජන කවිය ජන කාව්‍ය නිර්මාණයට උපයුක්ත කරගන්නා භාෂාවයි අතරේ ඉතාම පැහැදිලි වෙනසක් තියෙනවා. දැන් අපි දන්නවා මුව දෙව්දාවත, සසදාවත, කෞසලුමින, කාවිශේකරය මේ කියන පුරාණ කාව්‍යවල මේවා විදග්ධ කාව්‍ය. ඒ කාව්‍ය නිර්මාණවලට ඒ කවීන් වස්තු කරගත්තේ විදග්ධප්‍රිය භාෂාවක්. ඒ කියන්නේ උගතුන් පිනවන්න පුළුවන්, උගතුන්ට පමණක් වටහා ගන්න පුළුවන් පණ්ඩිතප්‍රිය භාෂාවක්. සාමාන්‍යයෙන් පැරණි කාව්‍ය නැත්නම් චිරන්තන කාව්‍ය රචනා වෙලා තියෙන්නේ විදග්ධප්‍රිය භාෂාවකින්. අපි කියනවා මේ බසට නුමුසු හෙළ බස නැත්නම් ශුද්ධ සිංහලය නුමුසු හෙළ බස කියන නම් පාවිච්චි කරනවා. දැන් ඒ භාෂාව උගතුන් ප්‍රිය කරන, උගතුන්ට පමණක් වටහා ගන්න පුළුවන් විදිහේ භාෂා විලාසයක්. හැබැයි ජන කාව්‍ය සම්ප්‍රදාය තුල ජන කවිය තමන්ගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්න පාවිච්චි කරන්නේ මීට හාත්පසින්ම වෙනස් බස් වහරක්. ඒ තමයි තමන් එදිනෙදා ව්‍යවහාර කරන භාෂාව අනුගුණ කරලා සකස් කරගත්ත භාෂා විලාසයක්. අපි දන්නවා කුරහන් කවිවල කුරක්කම් කවි කියලා කියන මේ ජන කාව්‍ය නිර්මාණ විශේෂය ඇතුලේ මේ භාෂාව පාවිච්චි වෙනවා. අපි මේ කවි අහලා බලමු ඒ කවිය රචනා කරලා තිබෙන්නේ මොන විදිහේ භාෂා විලාසයකින්ද කියලා. ඉල්ලෙවෙන්ට කවි ගොල්ලේ සමය
වෙති ඌරෝ සැමදාම නිල් අඹති සත්දවසින් බැලු බලන්න මේ නිර්මාණයට ජනකවියා යොදාගෙන තියෙන උපයුක්ත කරගෙන තියෙන වචන දිහා එල්ලවෙන්ට කවි කර කීවිමි බොහොම. දැන් එල්ලවෙන්ට කියන වචනේ බොහොම කවි කර කීවිමි කියන. ඊළඟට බලන්න කොල්ල කන්ට ඇති සිව්පා වූ බොහොම. දැන් බොහොම කියන වචනේ මුල් පද්‍යපාද දෙකේම යෙදෙනවා. පැරණි සම්ප්‍රදාය අනුව ව්‍යක්ත කාව්‍ය සම්ප්‍රදාය අනුව එකම වචනේ එකම අර්ථයෙන් එක වරකට වඩා යෙදෙන එක කාව්‍ය දෝෂයක්. ඒකට කිව්ව පුනරුක්ති දෝෂය කියලා. හැබැයි ජන කවියා පැරණි කවියාට දූෂණයක් වෙච්ච මේ කාරණාව කවියේ භූෂණයක් බවට පත් කරගන්න අපූර්ව දිහා මේ බොහොම කියන වචනේ පුනරුච්චාරණය කිරීම තුලින් අපිට දකින්න පුළුවන්. ඉතින් ජන කවියා මේ විදිහේ ව්‍යවහාරයේ මුසු වෙච්ච භාෂාවක් තමගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්න පාවිච්චි කරනකොට කවියට අනිවාර්යෙන්ම එකතු වෙන එක්කාසු වෙන ගුණය තමයි අව්‍යාජ භාවය. ඊළඟට ජන කවියා තමන්ගේ නිර්මාණ බිහි කරද්දී විශේෂ ලක්ෂණයක් කරලා සැලකුවේ මේ තමන්ගේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරන්න උපයුක්ත කරගන්න අලංකාර විදි. අපි දන්නවා කාන්තාවක් මාල වලලු එව නැත්තම් කරාබු මේ ආභරණ ආයිත්තම් පැලඳගෙන සැරසෙනවා වගේ වඩා ලස්සනට පෙනී ඉන්නන සැරසෙන්නේ. ඒ වගේ කවියත් තමන්ගේ කාව්‍ය නිර්මාණය කියන ශරීරය කාව්‍ය ශරීරය අලංකාර වලින් සරසනවා. ඒ අලංකාර වර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි මේ අර්ථ අලංකාර. කවි අර්ථය උද්දීපනය කරන්න අර්ථය පෝෂණය කරන්න කවි පාවිච්චි කරන අත්දැකීම්. දැන් උපමාව රූපකය දීපක එහෙම නැත්නම් වක්‍රෝක්ති මෙන්න මේ වගේ අලංකාර වලට අපි කියනවා අර්ථ අලංකාර කියලා. ඊළඟට කවි තමන්ගේ කවි ශබ්ද ශරීරය වෙනම සරසනවා. ශබ්ද ශරීරයේ සරසන අලංකාර වලට කියන්නේ ශබ්ද අලංකාර. විරිත, එලිවැට, අනුප්‍රාසය, යතිය, විරාමය වගේ ලකුණු මේ සඳහා කවි පාවිච්චි කරනවා. ජන කවියත් මේ කියන අලංකාර දෙවර්ගය තමන්ගේ නිර්මාණය උච්චතර මට්ටමකට ගේන්න පාවිච්චි කරනවා. හැබැයි අර ව්‍යක්ත කවිය පාවිච්චි කරන විදිහේ උපමා අලංකාර නෙමෙයි, රූපකාලංකාර නෙමෙයි. සාමාන්‍ය ජන ජීවිතය තුළ තමන් අත්විඳින අත්දැකීම් ඇසුරෙන්ම තමයි ජන කවිය මේ කියන උපමා රූපකාදී අලංකාර පාවිච්චි කරන්නේ භාවිතයට ගන්නේ. අපි කුරං කවි ඇතුලේ තියෙන කවියක් අරගෙන බලමු ජන කවිය කොහොමද මේ විදිහේ උපමා රූපකාදී අලංකාර පාවිච්චි කරන්නේ කියලා. හේනේ පැලේ මා විනා සුරුක්කම් ඌරෝ ඇවිත් වටපිට කර තිසක්මන් වැටටත් උඩින් උන් අල්ලන මලක්කන් අපොයි මගේ කිරිවදිනා කුරක්කම්. දැන් සුරුක්කම් සක්මන් මලක්කන් කුරක්කම්. දැන් බලන්න කුරක්කම් කියන වචනෙට කේන්ද්‍රගත වෙන්න සුරුක්කම් සක්මන් මලක්කම් කියන වචන එලිවැටට සම්බන්ධ කරගන්න අපූර්ව. ඒ වචන නිසා ඇතිවෙන ශබ්දානුප්‍රාසයක් මේ කවියේ තිබෙනවා. ඒක කාව්‍යාලංකාරයක්, ශබ්දාලංකාර ගණයට වැටෙන්නේ අනුප්‍රාසය කියන ලක්ෂණය. ජන කවිය ඒක පාවිච්චි කරනද සුරුක්කම් කියලා කියන්නේ දුක කියන එක, කටුක දුක කියන එක. හේනේ පැලකට වෙලා කුරහන් ගොවියා දැන් කුරහන් වගාව ආරක්ෂා කරන්න පුදුමාකාර දුකක් අත්විඳිනවා. මා විඳින සුරුක්කම් කිව්වේ ඒකයි. ඊළඟට බලන්න මේ කොච්චර වැය වෙහෙස යොදවලා හේන ආරක්ෂා කරගන්න උත්සාහ කළත් මේ රාත්‍රී කාලේ කුරහන් හේනට ඌරු එනවා. දැන් ඌරු බොහොම කලබලෙන් හේනාවට ඇවිල්ලා හැසිරෙන එක කවිය දකින්නේ. ඌරු ඇවිත් වටපිට කරති සක්මන්. ඊළඟට ඌරු ඒ විදිහට හේන වටේට සක්මන් කර කර ඉන්නේ නැහැ. සාමාන්‍ය මැදියම් රැ වෙනකොට උන් හේනට කඩා වදින්න බලනවා. බලන්න කියන අපූරු වැටටත් උඩින් උන් අල්ලන මලක්කම්. මලක්කම්
අල්ලනවා නැත්නම් කරණං ගහනවා කියන එක නර්තන ශිල්පයේ පාවිච්චි වෙන වචනයක්. ඒක ජනකවිය පාවිච්චි කරනවා අර තමන් ඉදිකරපු වැටත් අභිබවාගෙන වැටත් ඉහලින් දැන් ඌරු ටික හේනට එනවා. ඒක කවිය කියන්නේ වැටටත් උඩින් උන් අල්ලන මලක්කම් අපොයි මගේ කිරි වදිනා කුරක්කම්. අපි දන්නවා ජනකවිය සාමාන්‍ය විදග්ධ සම්ප්‍රදායක සසඳනකොට අර කලින් මං කිව්වා වගේ අව්‍යාජ භාවය කියන්නේ කවියේ ජනකවියේ කැපී පෙනෙන ලක්ෂණයක්. ඒ අව්‍යාජ භාවය නිසා මේ ජනකවිය කවර කලෙක වුණත් ආස්වාද කිරීමේ ભેදයක් නැහැ, ආස්වාද කරන්න පුළුවන්. ඒ නිසා ජනකවිය මේ විදිහේ අලංකාර පාවිච්චි කරලා අර ජන ජීවිතය හා බැඳුණු අත්දැකීමක් අපූර්වට චිත්‍රණය කරනවා. ඊළඟට ජනකවියත් එක්ක බැඳිච්ච තව ලක්ෂණයක් තමයි මේ අත්දැකීම කවියට නගද්දී ජනකවිය අනුගමනය කරන ක්‍රමවේදය. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට විදග්ධ කවියේ තියෙන දෙයක් තමයි අතිශයෝක්තිය කියන කාව්‍යමය ලක්ෂණය. දැන් කවියෙක් කරන්නෙත් යම් ප්‍රකාශයක්. හැබැයි කවියාගේ ප්‍රකාශය සාමාන්‍ය පුද්ගලයාගේ ප්‍රකාශය වගේ නෙමෙයි. සාමාන්‍යයෙන් අපි කරන ප්‍රකාශවලට අපි ශාස්ත්‍රෝක්ති කියලා කියනවා. කවියෙක් යොදන ප්‍රකාශවලට කවියාගේ යෙදුම් වලට අපි කියනවා කාව්‍යෝක්ති කියලා. දැන් විදග්ධ කවියා ඒ නිර්මාණ බිහි කරන්නේ, ඒ නිර්මාණවල භාවිතයට ගන්නේ විදග්ධ ප්‍රිය කාව්‍යෝක්ති. දැන් අපි දන්නවා සැලලිහිණියේ සිසිවන උවන ඉඟ සුඟගත හැක විටින නිසිපුළු ලුකුල රියසකයුරු තිසරතන දිසිරණ ලියව් රූසිරියුත් මෙපුරඟන ඇසිපිය හෙලන පමණින් නොවෙති දෙවඟන. දැන් මේ කාව්‍යෝක්ති විදග්ධ ප්‍රියයි. හැබැයි ජනකවිය නිර්මාණය කරගන්නේ ඊට හාත්පසින්ම වෙනස් අව්‍යාජත්වයක් උසුලන අතිශයෝක්තියට බර නොවිුණු ස්වභාවෝක්තිය ඇසුරු කරන කාව්‍යෝක්ති. දැන් අපි එක කුරහන් කවියක් අරගෙන ඒ කුරහන් කවිය ආශ්‍රයෙන් මේ කාරණය සනාථ කරගන්නට බලමු. මා කීදේ දෙයියනි බොරුවක්ම නැති කියන මේ කවියට අවධානය යොමු කරන්න. මා කීදේ දෙයියනි බොරුවක්ම නැති කියන්නේ භාව ප්‍රකාශනය. සාමාන්‍යයෙන් වාර්තාකරණයේදී සන්නිවේදනය කරන්නේ අදහස්. අපි දැන් ප්‍රවෘත්ති අහනවා, එහෙම නැත්නම් වෙනත් වාර්තාවක් කියවනවා. එතකොට එතනදී සන්නිවේදනය වෙන්නේ අදහසක්, ආකල්පයක්. හැබැයි කාව්‍ය නිර්මාණවලදී, කලාකෘතිවලදී කලාකරුවෝ කවියෝ සන්නිවේදනය කරන්නේ අදහස් නෙමෙයි, හැඟීම්. දැන් හැඟීම් සන්නිවේදනය කිරීම ඒ තුළින් ශ්‍රාවකයාගේ පාඨකයාගේ භාවමය ජීවිතය අවුලුවාලීම, භාවමය වශයෙන් රසිකයා ඉහළ තලයකට නංවන එක කවියේ මූලික කාරණාවක්, කාර්යයක්. භාවමය සන්නිවේදනයක යෙදෙන කවියා අවබෝධ කරගන්න ඕනේ කාරණාවක් තිබෙනවා. ඒ තමයි දැන් අපට පුළුවන් භාව ප්‍රකෝප කරන්න, භාව සන්තර්පණය කරන්න. දැන් වර්තමානයේ අපි අහන කියන විඳින බොහෝ නිර්මාණවලින් කරන්නේ අප නොදැනුවත්වම වගේ අපේ භාව ප්‍රකෝප කිරීමක්. ඒක රසිකයට සහෘදයට වැටහෙන්නේ නැහැ. මේක ප්‍රතිඵල දැනෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ නිසා තමයි ඇරිස්ටෝටල් පඬිවරයා කාව්‍ය ශාස්ත්‍රයේදී පැහැදිලිව කීවේ භාව විශෝධනය කලාවේ කාර්යයක්. හැඟීම් පිරිසිදු කිරීම, සුද්ධ පවිත්‍ර කිරීම. දැන් මේ කාරණාවේදී
කවියා ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන කෙනෙක්. මොකද කවියට පුළුවන් රසිකයාගේ සහෘදයාගේ භාව ප්‍රකෝප කරන්න. අවශ්‍ය නම් භව සන්තර්පණය කරන. කවියගෙන් කෙරෙන්න ඕනේ භව සන්තර්පණය කිරීම. ඒ සඳහා සංයමය කියන ලක්ෂණය, උපක්‍රමය කවියෙකුට ඉතාම වැදගත් වෙනවා. දැන් ජන කවියා තරම් කාව්‍ය නිර්මාණවලදී සංයමය ආරක්ෂා කරගත්ත නිර්මාණකරුවෙක් නැහැ. දැන් කුරහන් කවිවලදී අපි දකිනවා කවියා මේ කුරහන් ගොවියා පියවර අත්විඳින කරදර, හිරිහැර, වදවේදනා සියල්ල විඳදරා ගන්නේ උපේක්ෂාවෙන්. ඒ උපේක්ෂාවෙන් මේ කරදර හිරිහැර විඳදරා ගන්න එක බොහොම සංයමයෙන් ජන කවියා නිරූපණය කළ අවස්ථාවක් මේ තියෙන්නේ. මෙදා හේනේ පැහිලා ඇත කුරක්කම් කියන කාව්‍ය නිර්මාණ. ජනකාව්‍ය නිර්මාණවල විෂදව පෙනෙන තවත් ලක්ෂණයක් තමයි දැන් මේ නිර්මාණවල පිළිබිඹු වෙන්නේ ජන ජීවිතය. එකකොට මේ ජනකවි නිර්මාණය වෙන්නේ කවදද කියන එක නිශ්චිතව අපට කියන්න බෑ. මොකද සිංහල ජනකවියේ ඉතිහාසය විදද්ද කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසයේ තරම්ම දිගු වෙච්ච එකක්. ඔය බුද්ධഘോഷ හාමුදුරුවන්ගේ අටුවා කතාවල එනවා ඇල් ගෙවිලියන් කියපු ජන ගායනා අහලා පිරිසක් රහත් වුණාය කියලා. 69ක් රහත් වුණාය කියලා. ඉතින් මේ විදිහට ජනකවි ඉතිහාසයේ බොහොම ඈතට දිව යනවා. හැබැයි ජනකවියෙන් පිළිබිඹු වෙන්නේ ඒ යුගවල ජන ජීවිතය. අපිට ඉතිහාසය ඇසුරේ හොයාගන්න වෙන්නේ එක්තරා මහානුභාව සම්පන්න පිරිසකගේ ඉතිහාසය. එහෙම නැත්නම් වරප්‍රසාදලත් පන්තියක ඉතිහාසය, සාමාන්‍ය ජනයාගේ ඉතිහාසය, සාමාන්‍ය ජන ජීවිතය හා බැඳුණු ඉතිහාසය ගවේෂණය කරන්න මූලාශ්‍රය නැහැ. ඒ සඳහා තිබෙන හොඳම ප්‍රවේශ මාර්ගය තමයි ජන කවිය කියලා කියන්නේ. දැන් ජනතාව, සාමාන්‍ය ජනතාව අනෙක් මිනිසුන් එක්ක ගත්තම සංසන්දනය කරලා බැලුවම උන්ගේ වෙනසක් පේනවා. ඒ තමයි උන් ජීවිතයට මුහුණ දෙන විදිහ, ජීවිතේ බාර ගන්න විදිහ, ජීවිතය දිහා බලන විදිහ. එහෙම නැත්නම් අපි කියනවා උන්ගේ ජීවනාකල්පය කියලා. උපේක්ෂාවෙන් ජීවන ගැටලු දිහා බලන්න, ජීවිතයට බොහොම ධෛර්ය සම්පන්නව මුහුණ දෙන්න, එන අනේකවිධ දුක් දෝමනස්ස විඳගෙන බාධක හිරිහෙර මැඩගෙන කෙසේ හෝ ජීවත් වෙමි කියන අදිෂ්ඨානයේ ඉන්න මේ ගතිය පොදු ජන ජීවිතය තුළ විශේෂ ලක්ෂණයක්. දැන් අපි දකිනවා වර්තමාන ජීවිතය ඇතුලේ බොහෝ අය ප්‍රශ්නවලින් පලා යනවා. ප්‍රශ්නයක් ජීවිතයට අහම ජීවිතයට සමුදීල ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා. නමුත් ජන කවි තුළ අපට උගන්වනවා, අපේ අධ්‍යාත්මයේ ජන කවිය ඇතුලෙන් අපට කතා කරලා කියනවා විඳින හැටි, ජීවිතය විඳ ගන්න හැටි, කරදර හිරිහැර බාධක මේ කියන දේවල් ජීවිතයට එකතු වුණාම විඳ ගන්න හැටි. දැන් බලන්න කුරහන් වගාවේ නිරත වෙන ගොවියා හේන කපලා කොටලා සුද්ධ කරලා ගිනි තියලා පිරිසිදු කරලා සකස් කරලා කළුවර බලලා කුරහන් ඉහලා එතන ඉඳලා සද්දවසින් කුරහන් බීජ ඉහලට ඇවිල්ලා මේ විදිහට කුරහන් වගාව පියවරින් පියවර දුක් විඳගෙන ආවා. සෑහෙන දුකක්, කරදරයක්, හිරිහැරයක් වින්දා. හැබැයි ඔහු අවසානයේ දක්වා මේ ගමන යනවා අදිෂ්ඨානශීලීව. උපේක්ෂාවෙන් මේ කරදර හිරිහැර විඳ දරා ගන්නවා. මෙන්න මේ ජීවන දෘෂ්ටිය, මේ දර්ශනය මේ කවිය ඇතුලේ තිබෙනවා. අපි අහලා බලමු මේ කුරහන් කවිය ඒ ඇතුලේ තිබෙන්නේ අර මං කියපු කාරණා. කුරක් කන් තුනයි වැපුරුවේ
ජනකාව්‍ය සම්ප්‍රදාය කියන්නේ එහෙම පහසුවෙන් ඉවත දාන්න පුළුවන් අමතක කරන්න පුළුවන් සම්ප්‍රදායක් නෙමෙයි. රටක් ජීවත් කරන ගාමක බලවේගය වෙන්නේ ඒ රටේ ජීවත් වෙන පොළවේ හැපිලා ජීවත් වෙන පොළවත් එක්ක ජීවත් වෙන පොළවත් එක්ක අරගල කරන සබාධමත් එක්ක ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ජීවිත අනික් හැමෝගෙම ජීවිතවලට වඩා වැදගත්. මොකද රටක ජීවනාලිය වෙන්නේ ඒ අය නිසා. ඉතින් මේ සාමාන්‍ය ජන ජීවිතයේ චිත්‍රණය කෙරෙන ඒ ජනතාවගේ ජීවන දෘෂ්ටිය හෙළිදරව් කෙරෙන ඒ මගින් සමස්ත ජනකායක් තේරුම් ගැනීමට අවකාශ සලසන ජන කවිය කියන්නේ ඉතාම විශිෂ්ට නිර්මාණ විශේෂයක්. මම හිතන්නේ ජන කවිය පිළිබඳව කිසියම් අදහසක් ආකල්පයක් ඔබ තුල ඇති වෙන්නට ඇති. හැබැයි මේ ජන කවිය පිළිබඳව කරපු පූර්ණ විවරණයක් නෙමෙයි. අනෙක කුරහන් කවි කීපය පිළිබඳවත් කරපු පරිසමාප්ත විවරණයක් නෙමෙයි. දැන් ජන කවිය පිළිබඳව කුරහන් කවි ආශ්‍රය කරගෙන කරපු විග්‍රහය ඇතුලේ ඉඳගෙන එහෙම වඩා දිගු කරමින් ඔබට පුළුවන් දුවේ පුතේ මේ ජන කාව්‍ය සම්ප්‍රදායත් කුරහන් කවි පිළිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඊළඟ වැඩසටහනකදී ඔබ මා නැවත මුණ ගැහෙන තුරු ඔබ හැමෝටම ආයුබෝවන්.